පසුගිය එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වැඩිපුර බැනුම් අහපු ක්‍රීඩකයෙක් තමයි නිරෝෂන් දික්වැල්ල කියන්නේ. නිරෝෂන් දික්වැල්ල මේ විදිහට ඒ තරගාවලියේදී බැනුම් අහන්නේ නිකම්ම නෙමෙයි. මේ ටෙස්ට් තරගාවලිය තුල කඩලු රකින්නෙක් විදිහටත් විශේෂයෙන් පන්දුවට පහර දෙන්නෙක් විදිහටත් නිරෝෂන් දික්වැල්ලට තමන්ගේ වගකීම හරියට ටෙස්ට් කරන්න බැරි වෙච්ච අන්ද තමයි මේ විදිහට බැනුම් අහන්න සිද්ධ වුනේ. මේ තරගාවලියේ තවත් විශේෂත්වයක් තමයි නිරෝෂන් දික්වැල්ල මෙහෙම බැනුම් ඇහුවේ අපේ රටේ ප්‍රේක්ෂකයන්ගෙන් විතරක් නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු ක්‍රිකට් ඉන්ෆෝ තුලත් විචාරකයෙක් මේ ගැන මතපල කරමින් අදහස් දක්වලා තිබුණා. ඒ අදහස කියලා තිබුණේ නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රීඩා විලාශයත් එක්ක. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගවලදී නිරෝෂන් දික්වැල්ල ගැන බලාපොරොත්තු තිබ්බා හොඳටම ඇති කියලා. මේ තරගාවලිය තුල තමන් වෙතට ආපු චෝදනා ඇත්ත කියන එක ස්ථිර කරා දික්වැල්ල වගකීමක් නැතුව බොහෝ අවස්ථාවල තමන්ගේ කඩුල්ල පන්දු යවන්නන්ට පූජා කරපු නිසා. එහෙම කරලා නව ශ්‍රීලන්තයට යන දික්වැල්ල තමන්ගේ පළවෙනි තරගයේ පළවෙනි ඉනිමෙන්ම කණ්ඩායම තමන්ගෙන් ඉල්ලන දේ දෙන්න සමත් වෙන්නේ නිකම්ම නෙමෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නොත් එකතු කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ගොඩනැංවන ගමන් ඒට තමන්ගේ පිටින් විශිෂ්ට අර්ධ ශතකයකුත් එකතු කරන ගමන් ස්වභාවයෙන්ම වේගවත් පහරවල් කරා යමින් වේගෙන් ලකුණු රැස් කරන්න පුළුවන් නිරෝෂන් දික්වැල්ලගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පන්නේ ඉනිමක් තමයි. ඉතින් මේ විදිහට නිරෝෂන් දික්වැල්ලට පසුපෙළ පන්දු යවන්නන් එකතු කරගෙන කණ්ඩායමට ලොකු ඉනිම් එකතු කරන්න ලොකු ලකුණු ප්‍රමාණයක් එකතු කරන්න හැකියාව ලැබුණොත් ඒක ඕනම තරගයක අවසන් ප්‍රතිඵලයට ලොකු වාසියක් වෙන්න පුළුවන්. මේ වගේම දක්ෂතා පෙන්නපු දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරපු ඇඩම් ගිල්ක්‍රිස්ට් කියන්නේ. ඒ වගේම මාක් බෞචර් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පසුබිම් ක්‍රීඩකයින් එකතු කරගෙන කණ්ඩායමට ලොකු සේවයක් කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායමේ වර්තමානයේ ඒ පන්නේම ක්‍රීඩකෙක් ඉන්නවා. ඒ තමයි ක්වින්ටන් ඩීකොක් කියන්නේ. නිරෝෂන් දික්වැල්ල කියන්නේ මේ වගේ ඉනිම් ක්‍රීඩා කරන්න පුළුවන් සුපිරි ක්‍රීඩකෙක්. අපි බලමු ඉස්සරහටත් නිරෝෂන් දික්වැල්ලට මේ වගේ තමන්ගේ වගකීම නිවැරදිව ඉෂ්ට කරලා ලෝකේ නම් දරා දක්ෂ කඩුල් රකින ප්‍රතිකරුවෙක් වෙන්න පුළුවන්කම ලැබෙයිද කියලා. එවිනුවෙන් ක්‍රිකට් ලංකා අපිත් නිරෝෂන් දික්වැල්ලට හදවතින්ම සුබ පතනවා. ඔයාගේ අදහසත් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න. නිරෝෂන් දික්වැල්ලගේ මේ හැකියාව ගැනත් ඔයාට අලුත් අදහසක් ඇති. ඒකත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත්, ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් ලෝකයේ තවත් නැවුම් විස්තර සපරේ අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.